ඔයාලා හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා. එසේච බැතගෙන තවත් වීඩියෝ එකකට. ඔයාලගේ ෆෝන් එකෙන් මේ වගේ වීඩියෝ එකක් හදාගන්න කොහොමද කියලා තමයි අද කියලා දෙන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හොඳයි යාළුවනේ, වීඩියෝ එක එඩිට් කරන්න කලින් Play Store එක ගිහලා ඇප්ලිකේෂන් එකක් තියෙන එක ඩවුන්ලෝඩ් කරගෙන ඉමු. මම යනවා Play Store එකට. Play Store එකට ගිහලා මම උඩ සර්ච් බාර් එකේ සර්ච් කරන Kine Master කියලා. මම මේක ගැන මීට කලින් වීඩියෝ කරලා තියෙනවා, ඔයාලට පුළුවන් බලන්න කියලා. මෙන්න මේක තමයි ඇප්ලිකේෂන් එක. මම දැනටමත් මේක ඉන්ස්ටෝල් කරගෙන ඉන්නේ. ඔයාලා ඉන්ස්ටෝල් කරගෙන මේක ඕපන් කරගන්න. ඉතින් මෙතන ප්ලස් මාක් එක දීලා ප්‍රොජෙක්ට් ඇසිස්ටන්ට් කියන එක දෙන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතනින් අපි හදන වීඩියෝ එකට, එහෙම නැත්නම් අපි හදන ප්‍රොජෙක්ට් එකට නමක් දෙන්න. මම මෙතන SL Chabiya කියලා දෙන්නම්. SL Chabiya කියලා ඊට ඕකේ කරගන්න. ඊළඟට අපි නිදාගෙන ඉන්න ෆොටෝ එකක් ගන්න. මේ ෆොටෝ එක ගන්න ඕනේ අපි නිදාගෙන ඉඳලා නැගිටින වීඩියෝ එක ගන්න කලින්. එහෙමත් නැත්නම් ගත්තට පස්සේ කැමරා හොල්ලන්නේ නැතුවයි මේ ෆොටෝ එක ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන් අපි ගත්ත වීඩියෝ එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගලත් මේ විදිහ ෆොටෝ එකක් ගන්න. මම ඒක දැනට අප්ලෝඩ් කරගන්නවා. මේක දැම්මට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන next කියලා ස්ටෙප් දෙයක් තියෙන දෙන්න. ඊට පස්සේ මෙන්න මේකම තත්පරයක් විදිහට අද ගන්නවා. මේ උඩ ටූල් බොක්ස් එකේ group ලකුණු දෙන එතෙන් ගිහිල්ලා අපි මේක zoom වෙන එක, එහෙමත් නැත්නම් මේක ඔටෝමැටික්ලි ලං වෙන එකම නැති කරගන්න. මේ group ලකුණුට ගිහිල්ලා මම ඔයාලට පෙන්නන්න. මෙන්න මේක අපි ඕන ගන්න screen එක ගන්න හදා ගන්නවා. මේ සමාන ලකුණු දාන්න අනිවාර්යෙන්, නැත්නම් මේක move වෙනවා. right, මම මේක මෙහෙම screen එක ගන්න හදාගෙන okay කරගන්නවා. ඩිලස් අපිට තියෙන මේක ලේයර් එකක් දාගන්න. ඒ කියන්නේ නැත්තම් අපි අර දැන් හදාගත්ත වීඩියෝ එක මේ ෆොටෝ එක ගද්දි කැමරා හොල්ල නැතු මං කව වීඩියෝ එකක් ගන්න ඕනේ කියලා අපි නිදාගෙන ඉඳලා නැගිටින එක. ඒක තමයි මම දැන් ගන්න හදන්නේ. දැන් මම ඔයාලට පෙන්නන වීඩියෝ එක. රයිට්, මෙන්න මේක තමයි වීඩියෝ එක. මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්න දාන්න කලින් මෙන්න මෙහෙම නිදාගෙන ඉඳලා නැගිටින වීඩියෝ එක. මේක දැන් මම මෙහෙම ලේයර් වලට දාගත්තා. දැන් තියෙන කෝකේ කරලා මම දාගන්නවා. ඔයාලට පේනවා ෆොටෝ එකට යටින් ලේයර් එකක් තියෙනවා මේ වීඩියෝ එකේ ලේයර් එකක්. රයිට්, දැන් මේක කරන්න තියෙන්නේ අපිට අවශ්‍ය ගාන කපා ගන්න පුළුවන්. මේක අපි එකපාරක් ටච් කරලා මෙතන ටූල් බොක්ස් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මම ටූල් බොක්ස් එක ගිහින් පෙන්නන්නම්. මෙතන අපි වීඩියෝ එක ටච් කරාට පස්සේ, මම වීඩියෝ එක උඩ ටච් කරා, ටච් කරාට මෙන්න උඩ මැද තියෙන කොටුවක් ඔයාලට වෙන කඩීරි තියෙන. මෙතනින් අපිට පුළුවන් මේ ඕන වීඩියෝ එකක් ෆොටෝ එකක් ෆුල් ස්ක්‍රීන් එකට දාගන්න. මම ඉදිරියෙන් මේ විදිහට දාලා පෙන්නනම් මම ෆුල් ස්ක්‍රීන් එක මම ඕෆ් කරාම මෙන්න මෙහෙම දා ගන්න පුළුවන්. අපිට හරියට ඇඩ්ජස්ට් කරගන්න බැරි නම් අපිට එහෙම දාන්න පුළුවන්. හැබැයි එහෙම දැම්මොත් අපිට ඒක නැවත මූව් කරන්න මුකුත් කරන්න බෑ. ග룹 කරන්න කිසි දෙයක් කරන්න බෑ. නැවත ආපු වෙනනම් අපි ඕෆ් කරලා ඊයේ දේවල් කරන්න ඕනේ. ඊළඟට කරන්න තියෙන යාළුවනේ, ඔයාලට පේනවා මේ අපි වීඩියෝ එක ටච් කරාට පස්සේ මෙන්න මේ දකුණු පැත්තේ තියෙන ටූල් බොක්ස් එකේ මෙන්න මේ රවුමක් තියෙනවා. ඔයාලට පේන මෙන්න මේක. මෙතන ටච් කරන්න, ටච් කරලා මේක 150ට විතර දාගන්න. වීඩියෝ එක දිහා බලලා දාගන්න අපිට ඕන ගන්නට. මොකද ඔයාලට පේනවා අර කර පේන්නේ නැති ගානට පේන ගානට දාගන්න. මොකද රයිට්, මම 152 වගේ නවත්ත ගන්නවා. හොඳයි, ඊළඟට ඔයාලා මතක තියාගන්න ඕනේ මේක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ එකම අවස්ථාවක් ගන්නද. මෙහෙම ඇඩ්ජස්ට් කරන්න බෑ. මොකද මේ එක්කෙනෙක් හිටගෙන එකක් ඉඳගෙන ඉන්නේ. ෆොටෝ එකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක නිදාගෙන මේකේ තියෙන්නේ ඉඳගෙන ඉන්න. එතකොට අපිට හරියටම හොයාගන්න බෑ මේක එක්කුඩ වැටලාද කියලා. ඒ හින්දා එකම අවස්ථාවකට නවත්ත ගන්න. එහෙමත් නැත්නම් දැන් අපිට කොහොමවත් බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක අපිට බෑ. මේක කොහොමවත් නිදාගෙන ඉඳින්ද අපිට ඒක නැගිටවන්න බෑ. නමුත් අපිට වීඩියෝ එක පුළුවන් අපි නිදාගෙන ඉන්න තැනට නවත්තන්න. එතන නවත්තලා මන්න මේ විදිහට අපි ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. මම මේක ඇඩ්ජස්ට් කරගන්නවා. ඇඩ්ජස්ට් කරන අතරේ මම ඔයාලට කියන්න ඕනේ යාළුවනේ, ගොඩක් Facebook page කරන කට්ටිය, ඒ වගේම YouTube channel කරන කට්ටිය ෆෝන් එකකින් තමයි ගොඩක් දුරට කරන්නේ. YouTube video editing ගැන මොන හරි දෙයක් දැනගන්න ඕනේ මේ Kine Master app එක පාවිච්චි කිරීම සම්බන්ධව, ඕන දෙයක් මගේ පල්ලා කමුනිකේෂන් එකක් දාලා අහන්න. මම දන්න හැමදේම කියලා දෙන්න ලෑස්ති. එතක මාළුවන් ඔන්නම හදාගෙන ඉවරයි. මම ඔයාලට කියලා දෙන්නම් දැන් මේ වීඩියෝ එක අපි දැන් මෙහෙම තියෙද්දි දෙකම අපිට 150 තමයි පේන්නේ. හරිද? ඒ නිසා අපි මේ තියෙන ලේයර් දෙකට උඩින් අපි දාගන්නවා වටේ රිමූව් කරපු. එහෙම නැත්නම් මේ අපි විතරක් නිදන් ඉන්න ෆොටෝ එකක්. මේ වටේ බෑග්ග්‍රවුන්ඩ් ඔක්කොම අයින් කරලා මෙතන දාගන්න ඕනේ. මම එහෙම රිමූව් කරපු ෆොටෝ එකක් මං ගාව තියෙනවා, මම පෙන්නන්නම්. මතක තියාගන්න ඕනේ ඒක රිමූව් කරන්න මම මේකෙන් කියලා දෙන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එක දික්කන හින්දා මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා කොහොමද මේ ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරන්න කියලා. මම ඒක ලින්ක් එක බලලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලා එතනින් බලන්න. බලලා එහෙම කොහොමද හදාගන්නේ කියලා මොකක් කර ප්‍රශ්න තිබුණොත් ඒකත් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ මම කියලා දෙන්නම්. මම හදාගත්තා ඇත්තට මම ලේයර් වලට කියලා මම ඒක දාගන්නවා. මම ඔයාලට පෙන්නන්නම් වටේ බෑග්ග්‍රවුන්ඩ් රිමූව් මෙන්න මේක තමයි ෆොටෝ එක. මෙන්න මේක තමයි මම දැන් ඇඩ් කරගන්න. මේ හදන ඇටි මෙන්න මේ වීඩියෝ එක මම කියලා තියෙනවා. මේ වීඩියෝ එක මම දාන්නම් end screen එකෙත්. මේ වීඩියෝ එක අවසානයේ බලන්න. එතනින් ඔයාලට බලන්න පුළුවන් කොහොමද මයින් ගන්න කියලා. මම දැනට මේක දාන්න තියෙනවා. මම මේ ෆොටෝ එක දැන් මම ඔයාලට පේනවා. වටේ මුකුත් නැහැ. මේ ෆොටෝ එක හරියටම අපි අර නිදාගෙන ඉන්න පල්ලා බෑග්ග්‍රවුන්ඩ් එකට වීඩියෝ එකට දෙකටම උඩින් හරියටම මේක මේ ඇඩ්ජස්ට් කරගන්නවා. අරක පේන්නේ නැති වෙන්න ගන්න තියෙනවා. මම ඔයාලට වෙන ඇඩ්ජස්ට් කරගෙන ඒකල මේ පල්ලා තීරුවෙම ඔයා මතක තියාගන්න යාළුවනේ. මේ කෙරවලට මදින්න මේ වීඩියෝ එකේ අවසන් වෙනකම් මේක අදින්න පල්ලහෙන්. නැත්නම් ඒක මග කිහිල්ල ෆොටෝ එක නැති වෙලා යනවා. හොඳයි යාළුවනේ, ඔහොම වීඩියෝ එක හදාගෙන ඉවරයි. මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්න මෙන්න මේ විදියට. මොනවාර ප්‍රශ්නවත් අනිවාර්යෙන් අහන්න. ඒ වගේම මම මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන එනවා.
කොහොමද ෆෝන් එකෙන් ඩබල් ඇක්ටින් වීඩියෝ එකක් ගන්න? එහෙමත් නැත්නම් ත්‍රිබල් ඇක්ටින් කරන්න කොහොමද? ඒ කියන්නේ එකම වෙලාවෙදී එකම කෙනා තැන් දෙක තුනක ඉන්න කොහොමද කියලා. ඒ වීඩියෝ එකත් මම දාන්න මේ වීඩියෝ එකේ එන්ඩ් ස්ක්‍රීන් එකේ. ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. හොඳයිනේ මම හදාගෙන ඉවරලා වීඩියෝ එක ඔයාලට පුළුවන් මේ දකුණු පැත්තේ ඔඩියෝ කියන තැනින් මම මෙතන ටච් කරලා මොකක් හරි අපිට ඕන මියුසික් එකක් එහෙමත් නැත්නම් සින්දුවක් ඕන දෙයක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මම මෙතනින් එක්සිට් වෙනවා. කොහොමද වීඩියෝ එක දැන් අපි එක්ස්පෝර්ට් කරන්න කියලා දෙන්නම්. මම මෙතනින් උඩ ලකුණක් තියෙනවා. එතනින් එක්සිට් වෙන්න. එක්සිට් වුණාට පස්සේ මෙන්න මේ වගේ වෙනවා. අපිට ඊළඟට තියෙන මේ හදාගත්ත ප්‍රොජෙක්ට් එක උඩ එකපාරක් ටච් කරන්න. දෙවෙනියට බලා ගන්න පුළුවන් ෂෙයා මාක් එක. එහෙමත් නැත්නම් ෂෙයා ලෝගෝ එක එකපාරක් ටච් කරන්. ටච් කරලා පස්සේ සේව් වීඩියෝ ටු ගැලරි කියලා දිනවා. අපිට එතනින් එකපාරක් ටච් කරලා ඕනේ ක්වොලිටි එකකින් අපිට පුළුවන් වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන්න. වීඩියෝ එක හොඳට ලයික් එකක් දාන්න, ඔයාලගේ අදහස් ප්‍රශ්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නත් අමතක කරන්න එපා. හැමදාම මේ වගේ වීඩියෝ බලන්න ඔයාලා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලේ තියෙන රතුපාර සබ්ස්ක්‍රයිබ් බටන් එක බලලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරොත් තමයි මම වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ ගමනකම් ගිහින් එන්න. ඔයාලට සුබම සුබ දවසක්. මම SL චබියා.